මෙරටට ලබා දෙන විස්තරන ණය පහසුකම සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාපෙන් අද රාත්‍රියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිතයි. එෙහිදී අදාළ අනුමැතිය ලබා දීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එම කමිටු රැස්වීමේ දනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තරණ ණය පහසුකම වසර 4ක් තුල ලැබීමට නියමිතයි. එහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මාස අගදී ලැබෙනු ඇති බවයි අපේක්ෂා කරන්නේ. මෙතර IMF ණය ලැබුණොත් දේශීය ණය අනිවාර්යෙන්ම ප්‍රතිව්‍යාහගත කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසන බව. යා IMF කිවිසුමට අනුව අපි ක්‍රියා කරනවා නම් ඊට පස්සේ තමයි අපිට අරපතලම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. ඒ කියන්නේ අපේ ණය හිමියොත් එක්ක දේශීය ණය හිමියොත් එක්කත් විදේශීය ණය හිමියොත් එක්කත් IMF එක විසින් තීරණය කරලා තියෙන ණය පිළිබඳව තියෙන ප්‍රමිතීන්ට අනුව සාකච්ඡා කරන එක. ඒකෙදි මතුවෙන ප්‍රධානම ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි සමහර විදේශ ණය හිමියන් අපිට ප්‍රකාශ කරලා තියෙනවා අන්තර්ජාතික බහුවිධ ආකාරයේ ණය හිමියන් වෙනි අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියන එක. ඒකට ලෝකයේ එහෙම ගත්ත සම්මතයක් නෙවෙයි. නමුත් ඒ අය ඉල්ලා සිටි ලොකුම ප්‍රශ්නය දේශීය ණය ලංකා බැංකුව මහජන බැංකුව ඒ වගේම මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම් කර මිලදී ගත්ත පුජ්‍යලයෝ මේගොල්ලන්ගේ ධනය. මේක තියෙනවා බිලියන 12300ක්. මෙන්න මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන යෝජනාව තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ගැන මෙච්චර කාලයක් ආණ්ඩු කුවේ අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. ඒත් දැන් ඒක ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි ලොකු ප්‍රශ්නයකට ලොකු ගැටලුවකට මුහුණ දෙන අභියෝගයක් ඇත්ත වශයෙන්ම මේ අභියෝගයට මුහුණ දෙන්න අපිට වෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.